දැන් පිළිගන්නවා වෙනද වගේ මොනි මැජික් බ්‍රෝ YouTube channel එකට හලු සිරුතාව ඉතින් ඔයාලා හැමෝම හොඳින් ගති කියලා හිතෙනවා අපි සෙලින් වලින් මුලින් පාඩම් ටික කරගෙන යනවා ඉතින් මේ මුලින් පාඩම් එකේ ඉබේ සෙලින් වල වීඩියෝ සීරීස් එකේ අපි දැන් ඉල්ලා ඉන්නේ අන්තිම හරියට වගේ ඉතින් කාපි පොඩි ස්ටෙප් එකක් විතරයි තියෙන්නේ අපි බලමු අද ලිස්ට්න් එකට අවශ්‍ය ඩිස්ක්‍රිප්ෂන් එක හදන විදිය ඒක උඟක් වැඩගත් ලිස්ට්න් එකක් හදන්න අවශ්‍ය අපි ලිස්ට් කරන අයිටම් එකක් ඒකට අපි ඩිස්ක්‍රිප්ෂන් එකක් හදන්න ඕනි අද අපි ඒක ස්ටෙප් බයි ස්ටෙප් හරියටම දැනගමු කොහොමද කරන්න කියලා කරලා ඊට පස්සේ තමයි අපිට ලිස්ට්න් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් අපි eBay එකට පොඩි කාලයක් දෙන්න ඕනි අපේ account එක හොල්ඩා වෙරිෆයි වෙන්න පොඩ පරණ වෙන්න තියෙන අඩුම සති දෙකක් තුනක් තිබ්බොත් නැත්නම් ලොක් කරනවා ඉතින් ඔයාලා රංක ප්‍රොඩක්ට් සර්ච් කරලා මෙයාගේ බලලා මෙතනින් watch list වලට ඇඩ් කරලා තියාගන්න කියලා. ඉතින් ඒ අතරේ ඔයාලට direct shipping විදියට යවන්න item 10ක් ඕනි. ඉතින් ඒක ඔයාලා ready කරගන්න photos ගහලා ඒක photos ගන්න ගියම මම කිව්වා ඒක ලස්සන photos අරගෙන තියාගන්න. ඉතින් මේ මේක මම ටක් සර්ච් කරලා ගත්තේ මේ ලංකාවේ කෙනෙක් දාපු එකක් තමයි මේක. මේක ඉතින් ලස්සන photos ටිකක් තියෙනවා. මේ වගේ ඕන කෙනෙකුට ඔයාලා sell කරන product එකේ මේ වගේ ඕන විදියට බලා ගන්න පුළුවන් ඉතින් ලස්සන ෆොටෝස් අරගන්න. ඊට පස්සේ අපි මේක සෙල් කරන්න අපි හදා ගන්න ඕනේ මේකට ලිස්ට්නින් එක. ලිස්ට්නින් එක හදනකොට ලිස්ට්නින් හද කරනකොට මේක තියෙනවා අතරම මේ ප්‍රොඩක්ට් එක සර්ච් කරනවා ගත්තා මේක පහළට යනකොට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. මේ තියෙන්නේ යා හදපු ලිස්ට්නින් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක තමයි මේක. ඉතින් මේක ටිකක් වැදගත්. මේක පොඩක් ලස්සනකට හදලා තියන අය මේ සෙලර්. ඉතින් කවුද දන්නේ මම මේක බැරි බැලුවේ නැහැ. ඉතින් අපේ ලංකාවේ කෙනෙක් තමයි. කොහොමත් මේ හොඳයි උත්සාහය අතර හොඳයි. මේ සෙලර්ටත් ඉතින් සුබ පතනවා සෙලින් වලින් හොඳ අනාගතයක් ලැබෙන්න කියලා. මොකද මම මට මම මෙයා ප්‍රොමෝට් කරන්න නෙවෙයි. ඉතින් අතර මට මේ පොඩ්ඩක් එක්සැම්පල් එකක් විදිහට තමයි මම ගත්තේ. ඉතින් මෙයාගේ මේ ලිස්ට් එක මම පොඩ්ඩක් අරගෙන තමයි පොඩ්ඩක් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්නේ. මේක ඉතින් හදනකොට අපි ලිස්ට් එක හදනකොට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි හදා ගන්න ඕනි. මම අද වීඩියෝ එකෙන් ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එක අපි කොහොමද හදා ගන්න කියලා කියලා දෙනවා. ඉතින් මේක ස්ටෙප් බයි ස්ටෙප් මම මෙහෙම කියලා දෙන්නේ මම එක දිගට කියන්න නැතුව. එතකොට කොහෙන්වත් වරදින්නේ නැහැ. හරියට දෙයක් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි ඉතින් ඔයාලා මේකට යන්න ඕනේ eb.com එකට ගිහිල්ලා ඔයාලගේ සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ සේම් පේජ් එකට ගිහිල්ලා මෙතන තියෙන සෙල් කියලා මෙතන වොච් ලිස්ට් තියෙනවා my eb තියෙනවා. හරි මෙතන my eb කියන එකෙන් යටට යනකොට සෙලින් තියෙනවා. සෙලින් වලට යන්න ඕනේ. මේ සෙලින් වලට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා list n item කියලා. හොයන්න ඕනේ මෙන්න මේකට. ඉතින් මේක හරහා තමයි අපි ලිස්ට්න් එකක් කරන්නේ. ඉතින් එතනදී අපිට ෆිල් කරන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් අතරම මොකද්ද අපි සෙලින් සෙල් කරන්න දහස් කරන් ඉන්න දේ තමයි අනේ. ඉතින් මෙතන අපි කැටගරි එක බ්‍රවුස් කරලා සිලෙක්ට් කරන්න පුළුවන්. අපි දැන් home and garden එකේ සබ් කැටගරි එකක් තියනවා. අපි ඒකත් දෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී kitchen and dining bar මේ හැම එකටම ඕන එකක් විදියට තමයි මේ ස්පූන් එක තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් මම කියන්නේ මේ ඔයාලා සෙල් කරනවා නම් ස්පූන් එකක් කරන ස්පූන් එක නැත්තම් ඔයාලා සෙල් කරන අයිටම් එක මේ විදියට පොඩ්ඩක් සර්ච් කරගන්න කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් ඔයාලා මේක ස්පින් කරනකොට මෙතන ඉතින් ඔයාලට මේක ටයිප් කරලා දානත් පුළුවන්. ප්‍රොඩක්ට් එක නැත්තම් ප්‍රොඩක්ට් නේම් එකක්. ඉතින් ෆිච් එක යන්න ඕනේ. හෝම් ඇන්ඩ් ගාඩන් එක ඒ දිහට නම් ඒක නැත්තම් ජුවලරි මොන හරි කරනවා නම් ඒ ජුවලරි එක. ඉතින් ඒ දිහට එක නිච් එක දේවල් තමයි දාන්න ඕනේ. ඉතින් මෙතන අපි දැම්මොත් කොකොනට් ෂෙල් ස්පූන් කියලා දානවා. කොකොනට් ෂෙල් ස්පූන් කියලා දානකොට මෙන්න මෙතන home and garden kitchen and dining bar මෙතන තියෙන්නේ kitchen tools and gadgets cooking
ඉතින් මේක තමයි ඉතින් මේක තමයි අපි රොමෙන්ට් ගන්න තමයි මේ නිච් එක. ඉතින් මේ විදිහට අපිට යන්න පුළුවන්. මේක මේ විදිහට යන්නත් පුළුවන්. මේ විදිහට යන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේ ස්පූන් එක හැම එකටම මැච් වෙනවා. ඉතින් මෙතන තියෙනවා මේ මැෂින් කප් ඇන් ස්පූන් කියලා කිචන් ඇන් ටූල්ස් ගැජට් එකේ. ඉතින් මේක හරි අර මේක හරි පාවිච්චි කරලා මේක විදිහට පාවිච්චි කරමු. හරි ක්‍රියේට් යුවර් ලිස්නින් මේ ලිස්නින් එක ක්‍රියේට් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තමයි. ඉතින් ටයිටල් එක ගැලලා තියෙනවා මෙතන ස්ටෑන්ඩ් අවුට් විත් බෝල්ඩ් ටයිටල් ඉන් සර්ච් රිසල්ට්. ඉතින් මෙන්න මේකට ඩොලර් දෙකක් යනවා. මේක ටික් මාක් එක දාන්න එපා. මේ විදිහට තිබිච්චා වෙ ගැටලුවක් නැහැ. ඉතින් සබ් ටයිටල් එකක් දැම්මොත් තව ඩොලර් 150ක් යනවා. ඒකත් දැනට කිසිම දෙයක් කරන්න එපා. අපි මේ ෆ්‍රී විදියට තමයි දැන් මේක කරගෙන යන්න මුලින්ම. ඉතින් කැටගරි එක හරි ගැටලුවක් නැහැ. මේ රෙඩ් මාක් වලින් තියෙන හැම එකම අපි අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනි. මම අද කියා දෙන්නේ මේක සම්පූර්ණ ෆිල් කරන විදිය නෙමෙයි. අපිට ඕන වෙනවා මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක. මෙන්න මෙතන තියෙනවා අයිටම් ඩිස්ක්‍රිප්ෂන් කියලා. මම අද කියා දෙන්නේ මෙන්න මේක හදන්න. ඉතින් අපි මේක හදාගෙන ඉන්න ඕනි මේ ලිස්ටින් එක කරන්න ඉස්සෙල්ලා. ඉතින් මේක මේම දැක්කට ඔයාලා බය වෙන්න එපා. මේක ලොකු දෙයක් නෑ මේ ටික් කරන එක. ඉතින් ඒ නිසා ස්ටෙප් ටික හරියට ෆලෝ කරොත් අනිවාර්යෙන් මේක ලොකු දෙයක් නෙමෙයි කරගන්න එක. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ ඉංග්‍රීසි චුට්ටක් කියවන්න පුළුවන් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඇත්තටම කෙනෙක් කවුරුත් මේක අතාරින්න එපා, මේ බිස්නස් අතාරින්න එපා. Google Translate app එක අරගෙන ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙන ෆෝන් එක දාගෙන ෆෝන් එක මේක ට්‍රාන්ස්ලේට් කරලා හරි කමන්නේ සිංහල වලට බලලා මේ දේවල් කරගන්න අනිවාර්යෙන් නොකර ඉන්න එපා. මොකද අපි හැමෝම ඩොලර්ස් හොයන්න ඕනේ මේ යන විදිහට රටේ ආර්ථිකත් එක්ක. ඒකයි මම මෙච්චර මේ හැම දෙයක්ම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නේ. මෙන්න මේක අපි හදන්නේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක හදන්නේ Google Docs එකේ. ඉතින් ඒක මම හදන්නට කියලා දෙන්නම්. හරි කියමු. මම නිකම් පොඩිට මේ හදපු දේවල් ටිකක් තියෙන්නේ. ඉතින් මේක Google Docs එකට යන්නේ. අපි යනවා බ්‍රවුසර් එකට. මේ Chrome බ්‍රවුසර් එකට ගියාම මෙතන මම මේ Yahoo එකෙන් සර්ච් කරලා තියෙන්නේ. Google Chrome බ්‍රවුසර් එක ඔයාලා පාවිච්චි කරන්න. ඊපස්සේ එතකොට Google Play ලිම්ම බ්‍රවුසර් එකෙන් ඕපන් වෙන්නේ. Google හරි මෙහෙම ඔයා බ්‍රවුසර් එක මේ Chrome බ්‍රවුසර් එක ඕපන් කරගත්තාම එළගේ මෙතන මේ විදිහට තියෙන තැනක් Gmail ඉමේජ් කියලා මෙන්න දෙනවා. Google Apps කියලා දෙනවා. මෙතනට යන්න. මෙතනට ගියාට පස්සේ පහළ යනකොට තියෙනවා Drive කියලා. මෙතනට යන්න. මෙතනට ගියාම මෙන්න මේ වගේ පේජ් එකක් එනවා. ඉතින් මේකේ තියෙනවා My Drive කියලා තැන. මෙතන යන New කියන එක. පස්මාක New කියන එකට යන්න. ඉතින් New කියන එක ගියාට පස්සේ පහළට යනකොට Google Docs කියලා තියෙනවා. මෙතනින් ගිහිල්ලා ඔයාලා Blank Document එකක් තමයි ගන්න ඕනේ. මේක තමයි ක්ලික් කරන්න ඕනේ. හරි. ඉතින් ඒ විදිහට ක්ලික් කරලා අරගත්ත Blank Document එකක් තියෙන්නේ මෙන්න මේ විදිහට. මේක මොකක් නෑ. අපිට පුළුවන් මේකේ අකුරු ටයිප් කරන්න, අකුරු වල හැඩ වෙනස් කරන්න. ඒ හැමදේම කරන්න. ඉතින් අපි අකුරු ටයිප් කරනකොට මෙතන සයිස් අකුරු සයිස් එක දාන්න පුළුවන්. ඉතින් මම නිකන් කොම්පියුටර් ටයිප් කරනවා. මේ වගේ අපි අකුරු ටයිප් කරාම මේක සයිස් එක මෙහෙම සිලෙක්ට් කරලා ඔවත් සේරම ටිකේ සයිස් එක වැඩි කරන්න, අඩු කරන්න ඕන එකක් කරන්න පුළුවන්, බැලන්ස් කරන්න පුළුවන්. ඊළඟට අපි මේක මේ විදිහට අපි 130 ටයිප් කරන්න ඕන හරි කියලා දෙන්න. මම වගේ තමයි ටයිප් කරගෙන යනවා. හරි. ඉතින් මේ ටික අපිට පිළිලක් නැහැ වගේ නම් අපිට මේක ලොකු පුංචි කරන්න ඕන නම් මෙතන පුංචි කරා ටික් කරලා පුංචි කරගත්තා. ඉතින් මේ ටික ඊටස් දැන් පිළිලක් නැහැ කියලා දෙනවා නම් වල දිගට දෙනවා. අපි මෙන්න මෙතනින් පුළුවන් මේ දී මෙතනින් මේකම සිලෙක්ට් කරලා තියෙන නිසා තමයි තැත් එකට ඇවිල්ලා තියෙන මේ ටික අපේ ලීපර්. ඉතින් මේක සෙන්ටර් කරන්න ලස්සනට ගන්න ඕන. මෙන්න එහෙම ගත්තා ලස්සනට එනවා. ඉතින් මේ විදිහට පොඩ්ඩක් අපි හදා ගන්න ඕනේ. ඉතින් ඕන් ටැන් අපි සෙන්ටර් කරලා මේක ලස්සනට අපි මේක හදා ගන්න ඕනි ඩිස්ක්‍රිප්ෂන් එක. ඉතින් මෙතන ඉලට ඔයාලට මැපරල් පාට් එකක් ගන්න පුළුවන්. පාට් එකක් ගන්න මෙන්න තියෙන ටෙක්ස් කලර් කියලා මෙතනට ගිහිල්ලා මේ වල කලර් එකක් දා ගන්න පුළුවන්. ඉතින් මේක අපි ලිස්ට් එකක් හදන්න ගොඩාක් කලර්ස් පාවිච්චි කරන්න බා. කලර්ස් දෙක තුනක් පාවිච්චි කරන්න එතකොට ඇති. ඒක හුඟක් කලර්ස් පාවිච්චි කරාම ඒක ලස්සනක නැති වෙනවා. ඉතින් මේ විදිහට පාවිච්චි කරලා වට මේක රයිටින් එකක් ගන්න ඉන්න ඕන නම් මෙතන තියෙනවා අන්ඩර්ලයින් කියලා. ඉරක් ගන්න ගන්න පුළුවන් ඒ විදිහට. ඉතින් මේ අකුරු බෝල්ඩ් කරන්න ඕන නම් ඇංගල් කරන්න ඕන නම්
italic විදිහට angle ගන්න පුළුවන් bold කරන්න පුළුවන් ඒ වන්තියක් මේකේ කරන්න පුළුවන් ඊළඟට මේකට පොකේ පින්තූරයක් එකතු කරගන්න ඕන මෙන්න මෙතන තියෙනවා insert image කියලා ඒක අවශ්‍ය තැනට අපි මේක cursor ගෙනලා අපි දැන් මෙතනට ගමු පහළට ගත්තා මෙතන මොකක්ද පින්තූරයක් එකතු කරන්න ඕන මෙතන upload from computer කියලා තියෙනවා මෙතනට ගිහින් නැත්තම් photos කියන තැනින් search කරලා හරි මේ වගේ ගන්න පුළුවන් පින්තූරයක්. ඉතින් මේකත් සෙන්ටර් වෙලා තියෙන. ඉතින් මේක මම හැදුවේ පොඩ්ඩක් මේ ටග් දාලා මේ වීඩියෝ කරන්න. ඉතින් මේක ලොකු දෙයක් නෑ. පොඩි ඩිසයින් එකක් කරේ. මේක Canva කියන අපේ තියෙන එඩිටර් එකක් Canva කියන්නේ ඇත්තටම ගොක් අප්ටිසර් ඩොට් ඕන කියන එකක්. මේක Canva free එකෙන් තමයි මම කරේ free version එකෙන්. මේක මම හැදුවේ. මේකේ pro version එක තමයි ගොක් අපිට වැඩ කරන්න පුළුවන්. ඉතින් pro version එකක් ගන්න කොහොමද ඔයාලා ප්‍රොවිෂන් එකක් ඇත්තම ගන්න ටිකක් ගණන් ඉති මම ගන්න විදිය ගැන පොඩ්ඩක් කියා දෙන්නම් මේ ටික තමයි මුලින්ම දැනගන්න ඕන දේවල් ටිකට තියෙන නිසා මේ තියෙන්නේ කරනවා කරනකේ මේ ප්‍රී වර්ෂන් එක තමයි මේ තියෙන්නේ මම මේක තමයි හැදුවේ ඉතින් මේකේ හැදුවෙත් මෙතන අපි බැනර් ඉමේජ් සයිස් එක බලලා තමයි මේක හැදුවේ ඉතින් ඔයාලට මේක මේ ඕන මේක ඉතින් බැනර් ඉමේජ් එකක් ඔයාලගේ සයිස් එකක් බලා ගන්න ඕන නම් ලේසිම ක්‍රමය තමයි Google එකෙන් යන එක. ඉතින් අපිට මෙතන බෑක් වෙලා home එකට එන්නම්. මෙතන කරනවා home page එක. ඉතින් මේකේ personal account එක. ඉතින් මේකේ try to can up progress එක can up pro version එක මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඒක ටිකක් ගණන්. හැබැයි pro version එක පාවිච්චි කරන විදියක් තියෙනවා අපිට පොඩි ගණකට. ඉතින් ඒක අනිවාර්යෙන් ඔයාලා මේ pro version එක අරගන්න. මොකද ඉස්සරහට වල ගොඩකට ඕනි. මම වගේ freelancer කෙනෙක් කියලා නැහැ. එතෙන්දී අපි design part එකට මාරම වටිනා මේ can up pro version එක. ඉතින් online වලදී හැමෝම පාවිච්චි කරන මේක පොඩි ගණකට මේක ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම ගන්න pro version ලොකු ගණක් වෙනවා. මම ඒකත් පෙන්නන්නම්. ඉතින් මෙතන අපිට මේකේ තියෙනවා unlimited template ඉතින් මේ social media වලින් marketing වලදී මම කියනවා ඉතින් ඒ කියadien දේවල් වලදී මේක අනිවාර්යෙන්ම ඕන Instagram post Facebook post මේ හැම එකම create කරන්න පුළුවන් ඕන තරම් template තියෙනවා මේකේ මේක ලේසියෙන්ම කරන්න පුළුවන් මේ editing part එක මේ channel වල ඉතින් channel එකේ editing part එක කරන්නේ කොහොමද කියන එකත් මම වෙනම කියා දෙනවා එතකොට ඔයාලා ලේසි එක ඒ නිසා හරි අපි මෙතන ඉඳන් මෙතන create a design කියලා තියෙනවා මෙතනින් අපිට ඕන නම් මේ sorry මෙතන custom size කියලා කියනවා මේ custom size එකෙන් අපිට මේක ඕන size එක දීලා බෑ එකක් ඕන එකක් create කරගන්න බෑ මේ සාමාන්‍යයෙන් අපි පැන එකට ලොකු උස්සක් ගන්න නෑ පල්ල විතරයි පොඩ්ඩක් ගන්න. ඉතින් මේකේ size එකත් ඒ වගේ size එකක් වුණත් ඔයාලා මේකට Google එකෙන් search කරලා බලලා ඩිගයි මෙතන ඩිග මෙතන උස දාලා ඒ විදිහට create design කියලා ගිහලා තමයි මම අර design එක කරේ. ඔයාලත් මේ කියනවා එක නම් ඇත්තටම අරගන්න ඕනි. මම මේක ගැන පොඩ්ඩක් කියලා එන්නම් මේකම කියනවා. හරි අද ඉතින් මෙහෙමයි මේ කියනවා එකේ ප්‍රී වර්ෂන් එක මේක. කියන ප්‍රෝ වර්ෂන් එක මේක. එන්ටර්ප්‍රයිස් වර්ෂන් එකත් තියෙනවා. ඉතින් මේකේ ප්‍රෝ වර්ෂන් එක අවුරුද්දකට ඩොලර් 59ක් ඔයාලා ගෙවලා තමයි ගන්න ඕනි. ඉතින් මේක එකපාරට කරපුවාම ඉතින් ඔයාලා අවුලෙන් කියන්නේ අය මේක ඇත්තට ඉතින් අවුලක් තමයි හිතට මේ ඔද අපි මම ගියා දෙන්නේ සල්ලි යට නොකර ඔයාලා සල්ලි හොන විදිහවල් ගැන නිසා ඉතින් මේක කරන්න පුළුවන් මේ විදිහට කොහොමද ඔයාලට පුළුවන් අපි ලංකාවේ තියෙනවා මේක කැට් වර්ෂන් වගේ ඒවා ඉතින් ගන්න විදිහවල් ඒ කියන්නේ ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගන්න වගේ එකකින් ඒ වගේ වර්ෂන් එකක් ගත්ත කියලා ගැටලුවක් වෙන්නේ නැහැ ඉතින් ඒක ඔයාලා බලන්න සර්ච් කරලා දරස් එකේ තියෙනවා මට මතකයි මම දැක්කා අපි කොහොම හරි මොකද මේ වර්ෂන් එක අපි අරගන්න ඕනේ අපි රිසර්ව් වල ගොඩක් තියෙන නිසා දරස් .lk සයිට් එකට අපි යන්න ඕනේ මේ සයිට් එකෙන් ඔයාලා සර්ච් කරලා ගන්න යනවා ප්‍රෝ වර්ෂන් එක මේක ඇත්තටම මම බැලුවා රුපියල් 500කට අවුරුද්දකට අවුරුදු 3කට ලයිසන් එකටත් තිබුණා මට මතකයි ෆෝන් එකෙන් ගිහුණත් ඇප් එක හරහා මේක සර්ච් කරලා ගන්න ලේසි
ඉතින් ට්‍රයි කරන්න කන්න ප්‍රොෆෙෂන් එක අරගන්න. ඒක උඟක් කොටන අපිට ඉස්සර ලෙවල්ට. ඉතින් ප්‍රොෆෙෂන් එක ගන්න එකත් ලොකු දෙයක් නෑ. ඉතින් ඔයාලට මේල් එකක් හරහා මම හිතන්නේ එවන්නේ ප්‍රොෆෙෂන් එක. ඔයා ගන්න ගියොත් ඔයාලගේ මේල් එක දෙන්න කියලා මේල් එක තමයි එවන්නේ සිප් ෆයිල් එකක විදිහට. අන්සිප් කළා ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන යූස් කරන්න තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි ඔයාලා ගන්න ට්‍රයි කරන්න කන්න ප්‍රොෆෙෂන් එක. ඒක ඉතින් අපිට දෙකක් තියෙනවා ඉස්සර ලෙවල්ට. රුපියල් 500ක් වගේ තමයි අරගත කරේ තිබුණේ. ඉතින් අපි මෙහෙම බලමු කන්න ප්‍රොෆෙෂන් ප්‍රයිස් කියලා චෙක් කන්නකෝ දරාස්සකේ ටික නම් මෙතන පෙන්නන්නේ නැහැ. කොහොමද අතරම මේ දැන් මේක ප්‍රොවර්ෂන් එක රුපියල් 39.99 කියලා තියෙනවා. මෙච්චර රුපියල් 500කට ගන්න පුළුවන් මම දැක්කම මම ටිකක් බැලුවා මට මතකයි. ඉතින් දරාස්සකේ චෙක් කරලා ඔයාලා කන්න ප්‍රොවර්ෂන් එක අරගන්න මේක අපිට ඉස්සරහට වටනවා. හරි අලුනේ. ඉතින් කතා කරේ ඉතින් අපි ලිස්ට්ින් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක හදන්නේ දිය. ඉතින් ඔයාලා අර මෙතනට ඇවිල්ලා Google මෙතනින් Google Drive වලට ගිහිල්ලා plus mark කියන new page එකක් අරගෙන document එකක් අරගෙන ඒක design කරගන්න තියෙන්නේ අපිට වගේ part එක. ඉතින් හරි මම මේකේ මේ විදිහට පොඩි design එකක් කරේ. මම ගත්තේ අතරම මේක මේක කරලා ගත්තේ. මේක බලලා එහෙම කරන්න එපා. මම අර ඉස්සෙල්ලා පෙන්න product එකේ තියෙන description එක තමයි පොඩ්ඩක් මෙතන copy කරලා ගත්තේ. හේතුව මට පොඩ්ඩක් මේක ඉක්මනට ගන්න ඕන නිසා video එක. ඉතින් මම අර ඉස්සෙල්ලා හදපු මම එක පොඩ්ඩක් මෙතන දාගත්තා. මේ වගේ පුංචි දෙයක් ඇදි දාලා ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එකක් හදනකොට මේ වගේ ඔයාලා මුලින්ම අපි මේ ගැන පෙන්වන්න ඕනි මාතෘකාව. ඒක ඉතින් ඒක ලස්සනට මේ ඉන්නේ කියලා වල ඉකෝපෙන්ලි හෑන්ඩ් මේඩ් කොකොනට් සිල් මෙතන 100 කට අඩුයි. සිල් 5 spoon and traditional kitchen tools කියලා නේද. ගම්ම traditional and made product එක. අර ලංකාවේ ඉස්සෙල්ලා කෙනෙක් දාපු ඒ product එකේ මම photo එකක් පොඩ්ඩක් screenshot එකක් කරන්න. මෙතනට මේ විදිහට image link, insert image link එක තමයි add කරේ. ඉතින් ඒ add කරගෙන තමයි මේක පොඩ්ඩක් වල් කියලා දෙන්න ඕන නිසා මේ විදිහට කරේ. ඉතින් ඔයාලා එහෙම කරන්න එපා. කිසිම හේතුවක් නැතුව description එක copy කරන්න එපා. ඔයාලා පොඩ්ඩක් අදහසක් අරගෙන බලලා ඒක දිහා ඒකෙන් අදහසක් අරගෙන මේක හදන්න මේ විදිහට. ඉතින් මුලින්ම ගමත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකක් හදන්න මෙයාගේ මම අපි තියෙන ටොපික් එක. ඉතින් අපි මොකක්ද සෙල් කරන්න කියන එක. ඊට පස්සේ ඒකේ තියෙන්න ඕනි මේ විදිහට හැඳින්වීමක්. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකේ හැඳින්වීමක් තියෙන්න ඕනි. ඒක තමයි ඊළඟට තියෙන්න ඕනි. මේ ප්‍රොඩක්ට් එකක් මොකද්ද? මේක නැචරල් එකක්ද? එහෙම නැත්නම් මේක මොන වගේ හදපු දෙයක්ද? එන්නේ විස්තර ටිකක් මෙතනට එන්න ඕනි. ඉතින් ඔයාලා අපි ඉතින් ඔයාලා ලංකාවේ තියෙන අපි ටී එකක් එක්ස්පෝට් කරන අපි දැන් සෙල් කරන හදන කලි ඉබේදී ටී එහෙමනම් මෙතන ඒක තියෙන්න ඕනේ. ඒ ටී එක ගැන විස්තර තමයි මොන ටී එකක්ද ඒ වගේ මේවා ඒ වගේ දේක නම් අපි අනිවාර්යෙන් බරක් වගේ දෙයක් තියෙනවා. ඒකත් මෙන්න මෙතනම දාන්න ඕනේ. අපි මෙතන ටී ටී බැක් එකක් අපි සෙල් කරනවා නම් මේ RAM 100 එකක් නම් ඒ RAM 100 කියලා දාලා එක්ස්පයරි ඩේට් එකත් අපි මේකේ උඩින්ම දැම්මත් ගැටලුවක් නැහැ. මොකද ඒ වගේ දෙයක් ප්‍රොඩක්ට් එකක් තිබුණා නම් අපි එක්ස්පයරි ඩේට් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මෙතන ඊට පස්සේ තියෙනවා පැකේජ් එක ඉන්ක්ලූඩ් වෙන මොනවද කියන දේවල් ටිකත් විස්තරයක් මෙතන යදා තියෙනවා. ඉතින් අර ඒ විදිහට තමයි අපි හදා ගන්න ඕනි. ඊට පස්සේ ඔප්ෂන්ට යාටි මේක දාලා තියෙන පැකේජ් එකේ තියෙන්නේ එයාගේ මේ හැඳි ගැන විස්තරයක් තියෙනවා. මේ කොලි ඇලි රූපලිටි. ඉතින් මේක මම බැලුවේ ඉස්සල්ලා ගිහලා ඒ බිලින්ග් එක ඒක මම තමයි මම පොඩක් පොඩි කරලාගෙන මේ විදිහට පොඩක් කලර් කරලා චිකල චේන්ජ් කරලා පොඩක් හදලා මේ විදිහට ඉතින් ඊට පස්සේ මේක අපි Google Doc එකේ සේව් වෙනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ ලිස්ටින් එක. ඉතින් ඒ ලිස්ටින් එක කරන්න යනකොට ඉතින් අපි දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටික වෙනම කියලා දෙන්නම්. මොකද මේක සමහර අයට හරියටම තේරෙයි එකපාරකට කියලා දුන්න සේරම ටික. එහෙම නැත්නම් සමහර අයට මේක හරියට හැමදේම කියාගෙන ගියොත් තේරුම් ගන්න අමාරු වෙනවා. එහෙම උත්තරම කිසිම දෙයක් කරගන්න බැරිලා මේ බිස්නස් එක අතහැරලා දාන්න පුළුවන්. මේක ඇත්තටම හොඳ බිස්නස් එකක්. මේක අතාරින්න එපා. අපි ඩිරෙක්ට් ෂිපින් පැත්තයි ඩ්‍රොප් ෂිපින් පැත්ත සේරම කරගෙන යමු.
හරි ඉතින් මෙතන මම මේ වෙනම හදපු මේ කරාම්බු එකට හදපු පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙන මෙතන. ඉතින් මේක දාන්න අපි මම හෙඩින් එක මේක ෆොටෝ එකක් මොකුත් තාම දාන්නේ නැහැ. ඉතින් මම මේක පොඩ්ඩක් හෙඩින් එක දිහා දානකොට මේ විදිහට අපි ලොගෝ කරලා අරගෙන මෙතනින් ලොක් කරලා අරගෙන මේක අපි සෙන්ටර් කරලා ඊට පස්සේ මෙතන about this product කියලා තියෙනවා. ඉතින් මේක අතර මැද්දට තමයි අපි මෙතනට ඇවිල්ලා තමයි ෆොටෝ එකක් මෙතන සර්ච් එකේ යනවා ක්ලික් කරලා ඉතින් මෙතනට තමයි ෆොටෝ එකක් තියෙනවා අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ තමයි about this product කියලා අරලා මේ product එක ගැන කියලා දෙන්නේ. ඉතින් මේකත් අපි පොඩ්ඩක් මාතෘකාවක් විදිහට පෙන්වන්න පොඩ්ඩක් ලොකුවට අරගෙන මේක එක පැත්තකට මෙහෙම දාලා ඇදුවත් ප්‍රශ්නයක් නැහැ. අර විදිහට ඇදුවත් ගැටලුවක් නැහැ. ඉතින් මේක අපි අනිවාර්යෙන් පාවිච්චි කරනවා. තව දේවල් ටිකක් තියෙනවා. මට ඒක කියන සම්මත එක පෙන්වන්නේ. ඉතින් මෙතන අපි අනිවාර්යෙන් දැන් මේ ඉයරින් එක පාවිච්චි කරන්නේ අපිට මේ වගේ ප්‍රසන්න එකකට පාවිච්චි කරන දුරන් ඊට පස්සේ අපි දාන්න ස්පෙෂලිස්ට් ප්‍රොඩක්ට් ස්පෙෂලි ඔෆ් ලිස් ප්‍රොඩක්ට් කියලා මෙන්න මේක දාන්න ඕනේ. මේ ප්‍රොඩක්ට් එකේ ප්‍රොඩක්ට් එක මොකද ස්පෙෂල් වෙන්නේ කියන එක. ඉතින් ඒක දාලා ඊට පස්සේ වැදගත්ම දේවල් ටික තමයි මෙන්න මෙතන දාලා තියෙන පේමන්ට් ඔප්ෂන් එක. ඉතින් මෙතන මම දාලා තියෙන්නේ VSF PayPal only කියලා. මේක දැන් අපි මැනේජ් පේමන්ට් එකෙන් පස්සේ අපි දින පියෝනිය කියලා පියෝනිය only කියලා තමයි මෙතන අපි දාන්න ඕනේ. අපි දැන් ලිස්ට් එක හදනකොට හදාගෙන යනකොට හදාලා ඉවරනට පස්සේ අපිට එන ඔප්ෂන් එකක් මෙතන අපිට ඇඩ් කරන්න කියලා වරලා පේමන්ට් ඔප්ෂන් එක. හරිද? එතකොට තමයි අපිට ඕනි වෙන්නේ පියෝනිය එක. දැන් මුලින්ම අපිට ඇඩ් කරන්න බෑ. දැන් ඇඩ් කරොත් ඉන්නේ අපි PayPal account එකම දැන් ඇඩ් කරන්න පුළුවන් ඉන්නේ. අපි දැන් ඇඩ් කරොත් ඒ කියන්නේ මෙතන තියෙනවා නම් මම එකක් පෙන්නන්නම්. මෙතන අපි ඉල්ලලා account එකට මෙතනින් ගන්න පුළුවන්. මෙතන තියෙනවා account setting කියලා. මෙතන account setting වලින් ගියාම අපි profile එකේ account setting වලින් ගියාම මෙතන ඇඩ් කරන්න තියෙන්නේ payment option වලට PayPal. හරිද? අපි පියෝනිය තමයි ඇඩ් කරන්න ඕනේ මේක link කරන්නේ. ඒ නිසා අපි අර setting වලදී පළවෙනි string එක හදලා ඊට පස්සේ තමයි අපිට ඇඩ් කරන්න option එක දෙන්නේ. ඉතින් අපි එතකන් ලිස්ට් එක හදන වැඩේ අපි හදාගමු කරගෙන යමු. ඉතින් මේක තමයි මම කි ලිස්ට් එක කරන විදිය. ඩිස්ක්‍රිප්ෂන් එක තමයි මුලින් හදා ලිස්ට් එක. ඉතින් ඒක තමයි මම අද කියා දුන්නේ. මේ දේවල් ලොකු මේ අපි දැන් හදපු ලිස්ට් එක මෙතන තියෙනවා. අපිට මේක බලන්න පුළුවන්. අපි දැන් නම දාලා තියෙනවා. ඉච්චරයි තියෙන කිසිම දෙයක් කරේ නැහැ. මෙතනින් අපිට හදවන ලිස්ට් එක මේකම බලන්න පුළුවන්. අපෝ ගිල්ලා අපිට ඕන ඩිලීට් කරන්න පුළුවන්. ඕන ඩිලීට් කරන්න පුළුවන්. හැමදේම කරන්න පුළුවන්. බය වෙන්න එපා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නැතුව අපිට මේක වැඩ කරන්න පුළුවන්. මම ඒ විදිහ කියා දෙන්නම්. ඉතින් අපි මෙන්න මෙතනට ඕනේ ඩිස්ක්‍රිප්ෂන් එක තමයි හදාගත්තේ. ඉතින් මේක හදලා අපි Google Doc එක හදාගන්න එක තමයි අපි මෙතනට දාන්නේ. ඉස්සෙල්ලා අපි මේක ෆිල් කරගන්න ඕනේ. ඕන නම් පස්සේ වුණත් පුළුවන් ගැටලුවක් නැහැ. අපි මේක ඕනම කැලලක් ෆිල් කරලා ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් වෙනව සේව් කරලා තියාගන්න සේව් ඇස් ස්ටාප් කියලා දුන්නාට පස්සේ. හරිද? එතන මේ ලිස්ට් ඓටම් කියන එක දෙන්නේ මේ සේරම අපි වැඩ ඉවර කරලා චෙක් කරලා ඉවරලා අන්තිමට තමයි මේ ලිස්ට් ඓටම් එක දෙන්නේ. එතකොට ඓටම් වල ලිස්ට් වෙනවා. හරිද? ඒ නිසා ඒක කරන ඉස්සෙල්ලා අපි තව ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඒ නිසා අර වගේ හදලා මේක ඩ්‍රාෆ්ට් එකක් විදිහට සේව් කරලා අපි මේ ලිස්ට්ින් 8ක් 10ක් විතර වල දැන්ට හදාගෙන යන්න ප්‍රොඩක්ට් සර්ච් කරන්න ඒ දේවල් ටික තමයි කරන්නේ. මම මේකේ මේ ටික කරන විදිහවල් හරි විදිහවලට කියලා දෙනවා. මුලින්ම ඔයාලා හදා ගන්න ඕනේ ඩිස්ක්‍රිප්ෂන් එක හරියට ඒක හදලා බලන්න ඔයාලගේ අඩුපාඩු තියෙනවා කියලා අල්ලලා. ඉතින් අඩුපාඩු නැති එක හදාගෙන මේකේ මෙතන තියෙනවා මම හදපු මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් මෙතන ඊට පස්සේ මේ අපි පේමන්ට් ඔප්ෂන් එක දාලා තියෙනවා. ඊට පස්සේ shipping method එක දාලා තියෙනවා. shipping method කියලා මේක පොඩ්ඩක් මේක චුට්ටක් ලොකු කරලා මේ වගේ ඒවා මොකද මේක පොඩි පොඩි හෙඩින්නේ පොඩි පොඩි මාතෘකා. ඉතින් මේක මේ ලොක් කරලා ඕන නම් මේක පොඩ්ඩක් කලයි එක අපි දැන් රත් පාටින් දාමු. ඊට පස්සේ මේක අපි දාමු නිල් පාටින්. එතකොට තේරෙනවා ඒ කියනකොට පේනවා මේක මේක සිපින් මෙතඩ් එක කල දෙක තුනක් පාවිච්චි කරන වෙලාවත් ලොකුට කල පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා එතකොට තමයි මේක හොඳ තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට shipping method එක ශ්‍රී ලංකන් register post ඒ විදිහට තමයි තියෙන්න ඕනේ. ඔය වගේ
ගන්න මේක එසේ හැන්ඩ්ලින් ටයිම් මේ ටික අනිවාර්යෙන්ම ඕනේ මේකත් ඔය හෙඩින් එකක් විදිහට ගන්න පොඩ ලොකු කරලා හදලා ඇඩ්ජස්ට් කරලා දා ගන්න ඕනික හරි ඉතින් මේ සීරම දැන් සේම් සයිස් ගන්න එක තමයි ලස්සන එතකොට වෙනස් කරන්න එක එක සයිස් එකකට ගන්න මේක ඉතින් කැපිටල් ලා පොඩ මුලට කැපිටල් ලා දාගත්තොත් හොඳයි මේකේ වගේ ඒ විදිහට හදා ගන්න ප්‍රීවිසස් ඩේ කියලා නම් මේ හැන්ඩ්ලින් ටයිම් කියන්නේ අපි බාණ්ඩයක් කිහිල්ලා අපිට බය කෙනෙක් ඇවිල්ලා අපෙන් මේක ගන්න අපිට ගත්තට පස්සේ අපි මේක යවන්න කියන අපි චික් කරන්න ගිහිල්ලා බාර දෙන දවස් ගන්න තමයි මේ තියෙන්නේ කියන අපි කියලා පොස්ට් ඔෆිස් එක කරා අපි යවන දවස් 3ක් ඇතුළේ වැඩ කරන දවස් 3ක් ඇතුළේ බිස්නස් ඩේ කියන්නේ ඉතින් වැඩ කරන දවස් 3ක් ඇතුළත තමයි අපි ලිසෙන්ස් වගේ දාලා නැතුව ඒ නිසා මේක මේ විදිහට දාගන්න ඊට පස්සේ ඩිලිවරි ටයිම් පීරියඩ් එක තියෙනවා 20 25 මේ බිස්නස් ඩේ කියලා 20ක් 25ක් අතර කොහොමවත් යනවා ප්‍රොඩක්ට් එක ගැටලුවක් ඉන්නේ නැහැ රිටර්න් ඔප්ෂන් රිසෙප්ට් ඩොමෙස්ටික් එකෙන් ඉන්ටර්නල් රිටර්න් ඉතින් අපි මේක අනිවාර්යෙන් දාන්න ඕනි කන්ටැක්ට් කස් කියලා මේකට අපි පීපී කන්ටැක්ට් කස් කොමෝ ඉන්ෆෝමේෂන් කියලා ඒකට අපිට ebay කරා තමයි අපිට මැසේජ් එකක් එවන්නේ මැසේජ් කරන්නේ අපි විටින් කියලා මැසේජ් කරන්නේ නැහැ කිරොත් ඉතින් මෙන්න මේ ෆෝමැට් එක තියෙනවානේ මේ ෆෝමැට් එක මම ඔයාලට දාලා කියන්නම් බලා ගන්න. එතකොට මේ විදිහට බලලා හරියට හදා ගන්න ඩිස්ක්‍රිප්ෂන් එකක් මුලින්ම මෙතන තරා වගේ වෙල්කම් බැනර් එකක් ඇඩ් කරලා ඒ වගේ බැනර් එකක් තියෙන මම මේක ඩිසයින් කරා තින් මේ ඊට පස්සේ මේ අතනට ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ ෆොටෝ මේන් ෆොටෝ එක දාන්න ලස්සන තියෙන හොඳම ෆොටෝ එක දාලා මේ ටික සේරම හදලා ebay එකට ඇවිල්ලා ebay එකේ ලිස්ට් එකට දැන් කරන තැනට ගිහිල්ලා මෙතන වගේ නිච් එක අර වගේ සර්ච් කරලා හදාගත්තා මේ නම වටනවා ඊට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් එක මෙතනට දාලා තමයි මෙතනින් සේව් ඇස් ඩ්‍රාෆ් ගිහිල්ලා සේව් වල තියාගන්න මේ ටික කරගන්න මුලින් ඊට පස්සේ මම දැන් ඊළඟ වීඩියෝ එකට ගියා දෙනවා මෙතිටි ෆිල් කරන විදිය එයාට මෙතනට කොහොමද ගන්නෙ මේකේ ප්‍රශ්නයක් නේ ඉතින්කට මම ගියා දෙනවා මෙතන අපි මේ හදාගත්ත මම මේ කැලුවේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා මේක ඉතින් කන්ට්‍රෝල් එකයි ඕල් එකයි ඕල් එකයි දුන්නාම මේක සම්පූර්ණ කොපි වෙනවා එහෙම නැත්නම් ඉතින් control a sorry control a තමයි පාවිච්චි කරන්න අපි ඔහම control එකයි එකයි එකට press කරාම මේ සේරම කොපි වෙනවා එහෙම නැත්නම් ඉතින් අපි අසුබුරු විදිහට මේ වගේ ඉතින් ඔහොම අපි සයිට් එක පොඩ්ඩක් වැරදුනදී අපිට ඒ වැරදුනොත් මෙතනින් undo කරලා redo කරලා හදා ගන්න පුළුවන් මේක පොඩ්ඩක් මගේ ඉතින් පහළට ආවා ඉතින් මම එකයි ඔන්නම් අපස්සර ගත්තේ ඒකත් කියලා දෙන්න අමතකුණා ඉතින් හරි ඒකත් කියලා දෙන්න පුළුවන් වුණා ඉතින් මේක හදලා මේක ඔන්නම් ඉතින් අපිට ෆොටෝ එකක් එක්ක ඉතින් ඇත්තටම අමාරුයි කොපි කරන්න වැඩි මේක විදිහ අපි හරි කොපි වුණා මම හිතන්නේ ඉතින් මේ විදිහට අපි අර බැක් කරලා කොපි කරන විදිහ කරගන්න පුළුවන් කරලා මෙතනින් කොපි කරලා ගන්නත් පුළුවන් නැත්තම් කන්ට්‍රෝල් ඒ ගහලා කන්ට්‍රෝල් සී ගැහුවා දුන්නාම මේක සම්පූර්ණ කොපි වෙනවා ඊට පස්සේ ඔහොම අරගෙන අපි ක්‍රියේට් කරපු ලිස්ට් එකේ item description කියන දන්ට ඇවිල්ලා එතනට ඇවිල්ලා මේ විදිහට මේක control v ගහුවාම paste වෙනවා එහෙම නැත්නම් අපි right click කරලා paste කරන්න පුළුවන් මේක ගැටලුවක් නෑ ඊළඟට මේ විදිහට එනවා හැබැයි photo එක ඇවිල්ලා නෑ ඉතින් ඒ නිසා හොඳම විදිහ තමයි drag කරලා copy කරන ready මෙතනට අපි control a එක දීලා control ඊට පස්සේ copy වෙනවා ඔක්කොම select වෙනවා all select වෙනවා ඊට පස්සේ මෙතනින් control a එක පාවිච්චි කරා ඔක්කොම select වෙනවා ඊට පස්සේ control එකත් එක්ක c එක දුන්නාම ඔක්කොම click වෙනවා ඊට පස්සේ එතනට ඇවිල්ලා control v දුන්නාම මේ සේරම paste වෙනවා ඒ විදිහට කරගත්තා ලේසි එතකොට ගැටලුවක් නෑ අපිට ප්‍රශ්නයක් නැතුව මේක ලස්සන හදා ගන්න පුළුවන් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එක හරියට හදා ගන්න ඔයාලා අයිටම් පැක් තෝරා ගන්න අපි සති දෙකක් වගේ තව
account එක පරණ කරමු ඒ කාලය තුල ද account එකට යන්න පොඩ්ඩක් search කරන්න ඊට පස්සේ මේ description ටික හදාගන්න වෙන Google Doc එක එතන කෙසේ උපර තියාගන්න ඉතින් මෙතනින් control V දුන්නම මේ විදිහට paste කරනවා මෙතනට ඉතින් මෙහෙමත් ප්‍රශ්නයක් නෑ හැබැයි මේක පොඩ්ඩක් මේ adjustment වල වෙනසක් වෙලා තියෙනවා මම හිතන්නේ අපි නෑ මේ දිහා තමයි adjust කරගත්තේ නෑ අපි හරියට ඉතින් ඔය ලස්සන මේක adjust කරගන්න network නෑ එතකොට මේක center වෙලා තියෙනවා මේක center වෙලා තියෙනවා මේක කෙලින් තියෙන හරි ඒ නිසා තමයි ඒකත් ඒ විදිහට ආවේ අපි මෙතන දින ලොකු එඩිට් කරන්න බෑ. ඒක එඩිට් පාට් එක කරගෙන ඕනි මෙතනට එන්න. මේක සෙන්ටර් කරනවා නම් මේ සේරම ටික සෙන්ටර් කරලා හදාගන්න. එතකොට හරියට මෙතනට ගන්න පුළුවන්. දැන් මම මේ ටික සිලෙක්ට් කරලා මේ විදිහට කක්ස් හරි සිලෙක්ට් කරලා ඒක ඕල්ස් එකට ID හරි සිලෙක්ට් කරලා ඉන්නේ මෙතන එක පස්සේ හදමු. මේ ටික මෙන්න මෙතනින් මේ විදිහට ගරගෙන සෙන්ටර් කරගත්තාම මේක උඩට ඇවිල්ලා තියෙනවා මේක අපි කට් කරලා කන්ටැක්ට්ස් කියන එක මේකත් අපි සෙන්ටර් කරමු හරි මේ විදිහට මේක මේ කන්ටැක්ට්ස් කියන ඒවා අකුරු ලොකු කරලා කලර් එක උඩට මේ වගේ අපි රතු පාට දාගමු ඊට පස්සේ පින් මේක නිල් පාට දාගමු එතකොට තේරෙනවා කලර් හෙඩින් එක මේක තමයි කියලා ඉල්ලලා එතකොට මේ දි ලස්සනද මේ පොඩක් කැපිට ලකෝ දාලා දාගන්න ඉතින් ලස්සනට මේක ඒ වගේ කලර් පොඩක් වෙනස් කරලා දාලා මෙතනට ෆොටෝ එකක් ඇඩ් කරලා මේ වගේ ලස්සන ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගන්න ඉතින් මේක අපි කොපි කරනවා නම් කන්ට්‍රෝල් ඒ කරලා සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් සී කරලා කොපි කරලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන දන්ට ඇවිල්ලා කන්ට්‍රෝල් වී දුන්නා පස්සේ මේක මෙතන පේස්ට් කරනවා ඉතින් අර මෙතන මේ චිප් අඩුපාඩු වෙන එකක් නැහැ ඊට පස්සේ රෝගේ ලස්සන බැලන්ස් කරලා ගත්තාම ඉතින් යන්නේ ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම ගියා දෙන්නේ මගරින් නැතුව මොකද ඔයාලා හරියට දෙයක් මේක කරගන්න ඕනි හරියට ගමනක් යන්න ඕනි අනිවාර්යෙන්ම ඩොලර්ස් වන් කරන තැන ඉන්න ඕනි ඉතින් හරි මේක ලස්සනට මේ වගේ හදා ගන්න පුළුවන් මේ ඉතින් ඔය කලර් අතෙන් දී තමයි චේන්ජ් කරන්න ඕනේ ඔක්කොම ලොක් සී තමයි කලර් චේන්ජ් කරන්න ඕනේ ඉතින් කලර් හදාගෙන මේ විදිහට තියලා ඔයාලා ගන්න තියෙන පහළට ආවා සේව් as draft කියන එක දුන්නා එතකොට මේක draft එකක් විදිහට සේව් වෙනවා ඉතින් අපිට ඕන ලගම edit කරලා පස්සේ list කරන්න පුළුවන් ඉතින් මෙතන තියෙනවා ඉතින් අපිට ඕන ලබන ඔය 10ක් කළොත් 10 මේ දිහා මේ ටික හදා ගන්න මුලින්ම ඊට පස්සේ අපි payment option add කරලා ඒක ටික කරගෙන යමු අනිවාර්යෙන් අපි ඩොලර්ස් earn කරමු මම කියන්නේ ඉතින් එකයි මේකගේ try කරන්න ඕනේ අපි අනිවාර්යෙන් අතල්ලා ඉන්න ඕනේ අපිට අනිවාර්යෙන් ඩොලර්ස් earn කරන්න පුළුවන් බැරි නෑ හරි method එකට ගියොත් ලේසි method නෑ හරි method එකට යන්න ඕනේ ඉතින් ඒ විදිහට ගිහිල්ලා අපි අනිවාර්යෙන් කටට ඩොලර්ස් ගියොත් මේ ලංකාවේ හැමදාම පුළු වැඩක් තමයි හැම එකම තියෙන්නේ ඉතින් මේවත් අනිවාර්යෙන් සෙල් දෙනවා හරියට අපි මේක list කරලා අර keyword ටික හරියට පාවිච්චි කරලා ගත්තොත් මේවත් ranking වෙලා තින් මේවත් නාලේ මේවා list වෙන තැනට යනවා. ඉතින් අපි මුලින්ම try කරන්නේ අපි account එක පරණ කරගන්න නිසා මේක අපිට sell වෙනවාම කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මෙතන මේ දියලා තියෙන best offer කියන්නේ මේ bid කළාද මෙතන EMI දාලා තියෙන්නේ. right ඉතින් ඒ නිසා යන්නේ අපි මේ ටික කරගෙන යමු ඉස්සරහට. පොරක් කිසිම දෙයක් කරත් දන්නේ නැතුව step by step හරියට කරගෙන යනවා. ඊට පස්සේ අපි අනිවාර්යෙන් dollars earn කරමු. 0 දිනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.